ආයිබෝවන් සුබම සුබ උදෑසනක් වගේම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සෑම දිනාටම අද 2015 වූ සැප්තැම්බර් මාස 8 වන අඟහරුවාදා උදෑසන හිරු උදාවනම් 6:02ට හිරු බැසීම සටහන්වල තිබෙන සවස 6:15ට නිකිනි මාස අව දසවක තිතිය තමයි අද දවස තුළ යෙදී පවතින්නේ. ඒ වගේම තමයි බ්‍රහස්පතිට අයත් පුනාවසනකත දවසේ වැඩි කාලයක් පවතිනවා. අද දවසේ මරුසිටින්නේ බටහිර නිසාවෙන් ඔන්න ඔබ කරන කියන සියලුම යහපත් කටයුතු නැගෙනහිර දිශාව බලා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අද දවසේ රාහු කාලය සවස 3:11 සිට සවස 4:43 දක්වා පවතිනවා. රාහු කාලයේ මගහරවල ඔබේ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි අද රාත්‍රී 8:43ට චන්ද්‍රයා කටක රාශියේ බලවත් වීමක් දක්නට පුළුවන්. ඉතින් මේ විශ්වයේ පවතිනව ග්‍රහ රටාව ඔබේ ලග්නෙන් ලග්නට කොයි වගේ බලපෑමක් කරයිද යන වග අපි මදක් විමසලා බලමු. මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති ඔන්න අද දවසේ ගමන් කරන්නේ කේන්ද්‍රගත බලයෙන් සිකුරු සමග සංයෝග වෙලා. ඒ වගේම තමයි පස්වැන්න වූ විද්‍යාස්ථානගතව රාජ්‍යකාරක රවිත් ගුරුත් ගමන් කරන අතර 6 බුධ බලවත් වෙලා වගේම 8 සෙනසුරුත් ගෝචර වෙමින් තමයි අද දවස උදා කරන්නේ. බොහෝ විට මේෂ ලග්න හිමියන්ගේ බලාපොරොත්තු සිතුම් පැතුම් සාක්ෂාත් කරගන්න යම් යම් කරදර පීඩා ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමා සන්තකයේ තිබෙන දේවල් වල කඩී බිඳී යාම් පවා ඇති කිරීමේ ඉඩකඩ තිබෙන නිසා ඔන්න උදෑසන සිටම පරිහරණය කරනු ලබන භාණ්ඩ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අමතක කරන්න එපා. අස්ති ආශ්‍රිත රෝග පීඩා වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. මොකද ලග්නේ රාෂ්ටක තත්ත්වකුත් පැවතීම නිසාවෙන් ඒ පිළිබඳව සිතලා බලලා අද දවසේ කටයුතු ඔබ සැලසුම් කරොත් ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙම පත් කරගන්න පුළුවන්. වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති ඔන්න අද දවසෙත් ගමන් කරන්නේ වික්‍රමස්ථානගතව. එයි අඟහරුත් සංයෝග වෙලා තිබෙනවා. ඒ වගේම තමයි 4 කේන්ද්‍රගත බලෙන් රාජකාරක රවිත් බ්‍රහස්පති වගේම පස්වැන්න වූ විද්‍යාස්ථානගතව බුධ රාහු බලවත් වෙලා ගමන් කිරීම ඉතාම අශුභයි. දැනුම මිනුම හැකියා දක්ෂතාවලට පෙරදරි කරගෙන අද දවසේ කටයුතු ආරම්භ කරොත් අනිවාර්යෙන් වෘෂභ ලග්න හිමියන්ට බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන්. නිරතල නම්බුනාම ලැබීම් වලට ඉතාමත් යහපත් වෙනවා. ඔබ සමාජ සේවා කටයුතු වල නිරත වෙන කෙනෙක් නම් අද දවසේ යහපත් ප්‍රතිඵල පහසුවෙන්ම නෙලා ගන්න පුළුවන්. සෙනසුරු බල රහිතව හත්වැන්නේ ගෝචර වීම පවුලේ සමගියට සහජීවනයට තමයි යම් යම් බාධා කරදර ගෙන දෙන්නේ. මේ පිළිබඳව සිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරොත් වෘෂභ ලග්නයේ උපන් ඔබට සුබම සුබ දවසක් බවට පහසුවෙන්ම පත්කර ගන්න පුළුවන්. මිතුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති ඔන්න අද දවසේ තුල කේන්ද්‍රගත බලයෙන් යුතුව 4 ගමන් කරනවා. පංචමහා පුරුෂ යෝගයක් වන භද්‍රා නැමැති යෝගයේ උදාවල පැවතීම ඉතාම අශුභයි. ඒ වගේම තමයි සිකුරු සහ අඟහරු දෙවැන්නෙත් රවි සහ බ්‍රහස්පති තුන්වැන්න වූ වික්‍රමස්ථාන ගතව ගෝචර වෙමින් තමයි අද දවස ඔබට උදා වෙන්නේ. බොහෝ විට දැනුම විනුම හැකියා දක්ෂතා තිබෙන අයගේ ඇසුර වගේම උසස් අයගේ ඇසුර ලබන්නත් අද දවසේ මිතුන ලග්න හිමියන්ට ඉතාම අශුභයි. ඒ වගේම නව නිර්මාණ බිහි කරන්න තමාගේ හැකියා දක්ෂතා පෙරදරි කරගෙන කරනු ලබන කටයුතු වලින් සාර්ථකත්වය උදා කරගන්න ඉතාම අශුභයි. ඔබ ලේඛන කලාවට දක්ෂ කෙනෙක් නම් අද දවසේ ඔබෙන් බිහිවන නිර්මාණ ඉතා ඉහළ අගය කිරීමක් බවට පත්වේවි. අමතක කරන්න එපා ධනී ශාසිත ආබාධතාවලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ පිළිබඳව හොඳට හිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. කටක ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති ඔන්න අද උදෑසන කාලේ නම් ගෝචර වෙන්නේ 12 වූ ඈස්ථානගතව. හැබැයි අද රාත්‍රියේ ඔබේ ලග්නගතව පැමිණීම ඉතාමත් යහපත් වෙනවා. ඒ වගේම තමයි ලග්නගතව යෝගකාරක අඟහරු වගේම බාධක සිකුරුත් සංයෝග වෙලා තිබෙනවා. ධනස්ථානගතව යෝගකාරක බ්‍රහස්පති වගේම රවිත් සංයෝග වෙලා ගමන් කරද්දී වික්‍රමස්ථානගතව බුධගේ ගෝචර වීම අද දවසේ කටක ලග්න හිමියන්ට තරමක අහිතකර බල ගෙන දෙන්න පුළුවන්. දුරදිග නොසිතා කරුණ ලබන ගනුදෙනු ආදිය නිසා මූල්‍යපාඩු සිදුවීම් වගේම රැවටි මුලාවේ වැටීම් වලට හසු වීමේ ඉඩකඩත් අද දවසේ ටිකක් ඉහළ මට්ටමක තිබෙනවා.
ජලාශ්‍රිත කරදර පීඩා ඇති කරන්න පුළුවන්. ඔන්න අවේලාවේ ස්නානය කිරීම සහ ගංගා ඇල්ල දොළ ආශ්‍රිත ස්නානය කිරීම නම් අද දවසේ තරම් යහපත් වෙන්නේ නැහැ. ඒ පිළිබඳවත් හොඳට සීතල බලලා දවසේ කටයුතු ඔබ ආරම්භ කරන්න ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත්කර ගන්න පුළුවන්. සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති ඔන්න අද දවසේ ගමන් කරන්නේ ලග්නගතව. එහි බ්‍රහස්පතිත් බලවත් වෙලා තිබෙනවා. කේන්ද්‍රගත බලයෙන් යුතුව බ්‍රහස්පති රවි ලග්නගතව ගතවීම ඉතාම අශුභයි. ඒ වගේම තමයි ධනස්ථානගතව බුධ බලවත් වීමත් ඉතාමත් යහපත් වෙනවා. බොහෝ විට තමා කරනු ලබන කටයුතු වලට අමතරව නව ධනෝපායන මාර්ග එලිපෙහෙලි වෙන්න නම් අද දවසේ සිංහ ලග්න හිමියන්ට ඉතාමත් යහපත් වෙනවා. අමතක කරන්න එපා, දේශයෙන්, ජාතියෙන්, ආගමෙන් පිටස්තර අය සමග කරනු ලබන ගනුදෙනු වලින් ඉහළ ලාභ ප්‍රයෝජන අත්කර ගැනීමේ ඉඩකඩ තමයි සිංහ ලග්න හිමියන්ට ගෙන දෙන්නේ. අඟහරු 12 ගෝචර වීම, සිකුරු 12 ගෝචර වීම, යුග ජීවිතාශ්‍රිතව මත ගැටුම්කාරී තත්වයන් ගෙන දෙන්න පුළුවන්. ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරන්න අද දවසේ සිංහ ලග්න හිමියන් අමතක කරන්න එපා. උගුරාශ්‍රිත ආසාදන තත්වයන් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත්කර ගන්න පුළුවන්. කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති ඔන්න අද දවස ආරම්භ වෙන්නේ ලග්නගතව කේන්ද්‍රගත බලයෙන් වගේම දික් බලයෙන් යුතුව ගමන් කරද්දි. පංච මහා පුරුෂ යෝගයක් වන භද්‍රානමති යෝගයේ උදා වෙලා තිබීම කන්‍යා ලග්න හිමියන්ට ඉතාම අශුභයි. ඒ වගේම රාහුත් බලවත් වෙලා තිබෙනවා. 11 වූ අයස්ථානගතව යෝගකාරක සිකුරු වගේම අඟහරුත් ගමන් කිරීම ප්‍රබල ධනයෝග තමයි ගෙන දෙන්නේ. විශේෂයෙන්ම අද දවස තුල කන්‍යා ලග්න හිමියන් තමාගේ මූල්‍ය ශක්තියින් දියුණු කරගන්න ඉතාමත් ශුභයි. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමේ ශක්තියින් පවා ගෙන දෙනවා. කේතු 7 ගෝචර වීම බොහෝ විට යුග ජීවිත ආශ්‍රිතව යම් යම් පීඩා කරදර ගෙන දෙන්න පුළුවන්. අන් අයගේ අතපෙවීම, අන් අයගේ මැදිහත් වීම පවුලේ සමගියට සහජීවනයට ධර්මක අහිතකරතා ඇති කරනවා. විදේශගත අධ්‍යාපන කටයුතු වලට වගේම වෛද්‍ය වෘත්තීන් වල නිරත වෙන අයට අද දවසේ ඉතාමත් යහපත් ප්‍රතිඵල නෙලා ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. අමතක කරන්න එපා, අත්පාශ්‍රිත සුළු හිරිවැටීමකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් අද දවස ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත්කර ගන්න පුළුවන්. තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති ඔන්න අද දවස ආරම්භ වෙන්නේ 10 ගමන් කරමින්. එයි අඟහරුත් සංයෝග වෙලා තිබෙනවා. ඒ වගේම තමයි 11 වූ අයස්ථානගතව බ්‍රහස්පති සහ රවිගේ පිහිටීම ඉතාමත් යහපත්. බාධක ග්‍රහය රවි වුවත් 11 11 ගෝචර වීම තුලා ලග්න හිමියන්ට අද දවස තුල තමාගේ අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමේ ඉඩකඩ ගෙන දෙනවා. බොහෝ විට අද දවස තුල ඔබට තමා අරමුණු බලාපොරොත්තු වන ආකාරයටම අතරමැද ව්‍යාපාරාදීන් ඉහළ ලාභ ප්‍රයෝජන ලක් කර ගැනීමේ ඉඩකඩ තිබෙනවා. දුෂ්කර ගමන් බිමන්, කෙටි ගමන් බිමන් බහුල කිරීමේ ඉඩකඩ වැඩි. නිසි වේලාවට ආහාර පාන නොගැනීම තුළ ශරීර අප්‍රාණිකත්වයන් වගේම ආහාර දුරවීමේ දුර්වලතා, උදරාශ්‍රිත උෂ්ණාධික රෝග පීඩාවලට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා ඔන්න නිසි වේලාවට වගේම පාලනය යුතුව ආහාර පාන ගන්නත් තුලා ලග්න හිමියන් අමතක කරන්න එපා. ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පැවතීම නිසාවෙන් වම් පාදය වම් මත ආශ්‍රිත ආබාධතාවලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ පිළිබඳව හිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරොත් සුභම සුභ දවසක් බවට පහසුවෙන්ම පත්කර ගන්න පුළුවන්. වෘච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති ඔන්න අද දවසෙත් පුණ්‍යස්ථානයේ වූ නමවැන්නේ ගමන් කරන්නේ සිකුරු සමග සංයෝග වෙලා. ඒ වගේම තමයි 10 වූ කර්මස්ථානගතව රවිගේ ගුරුගේ ගෝචරය වගේම 11 බුද්ධ සහ රහව් බලවත් වීම ඉතාම අශුභයි. බොහෝ විට වෙනදා තමා නවතා තිබූ කටයුතු නවතාවයකින් යුතුව ආරම්භ කරන්න අද දවසේ වෘච්චික ලග්න හිමියන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ගෙන දෙනවා. ඒ වගේම වෙනදාට වඩා වැඩි ප්‍රබෝධයකින් යුතුව, දැඩි ආත්ම ශක්තියකින් යුතුව තමාගේ කටයුතු දියත් කරන්නත් අද දවසේ වෘච්චික ලග්න හිමියන්ට ඉතාම අශුභයි. අමතක කරන්න එපා, 5 කේතුගේ ගෝචර වීම තුළ දුවා දරුවන් පිළිබඳ තීන්දුව තීරණ ගනිද්දී
ටිකක් කල්පනාකාරී වෙන්න නම් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාරිකයෙක් නම් සේවක සේවිකාදීන් සම්බන්ධව තීරණ ගනිද්දිත් වැඩි කල්පනාකාරී වීම ඉතාමත් වැදගත් වෙනවා. උදරාශිත ආබාධතාව තමයි උච්චික ලග්න හිමියන්ට ජන දෙන්නේ. ඒ පිළිබඳව සිතලා බලලා අද දවසේ කටයුතු ඔබ ආරම්භ කළොත් වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්. ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ වෙන්නේ නමවැන් වූ පුණ්‍යස්ථානගතව ගමන් කරද්දී. ඒ වගේම තමයි අටවැන්නේ අඟහරු සහ සිකුරු ගෝචර වෙමින් ගමන් කරන අතර බුදු දහවැන්නේ බලවත් වෙලා තිබෙන්නේ පංච මහා පුරුෂ යෝගයක් වන භද්‍රා නැමැති යෝගයකින්. ඔන රැකී රක්ෂාශීතෝ දියුණුවට අද දවසේ ධනු ලග්න හිමියන්ට ඉතාමත් සුබයි. තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ වැනි දේවල් වලට අද දවසේ ඔබ නියැලෙනවා නම් අනිවාර්යෙන් ඒ තුලින් ඉහළ ජයග්‍රහණ පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධානීන් අතර හොඳ හිත ඉදිරියට පවත්වාගෙන යන්න, ඔවුන්ගේ ආදරය කරුණාව දිනා ගන්න ධනු ලග්න හිමියන්ට සුවිශේෂී ග්‍රහ රටාවක් තමයි අද දවස තුල නිර්මාණය වෙලා තිබෙන්නේ. පිය පාර්ශවී අසනීප තත්වයන් වෙනුවෙන් වැඩිපුර කාලයේ ශ්‍රමය ධනය වැය කරන්න සිද්ධ වේවි. හැබැයි අද දවස ඔබට පහසුවෙන් ජය ගන්න පුළුවන් ග්‍රහ රටාවක් නිර්මාණය වෙලා තියෙන බව අමතක කරන්න නම් එපා. මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙනද මෙන්ම අද දවසේ ආරම්භ වෙන්නේ 11 වෙනි වූ අයස්ථානගතව ගමන් කරද්දී. ඒ වගේම තමයි යෝගකාරක සිකුරු අඟහරු සමග බලවත් වෙලා 7 වැන්නේ ගමන් කරන අතර රාජ්‍යකාරක රවිත් බ්‍රහස්පතිත් 8 වැන්නේ ගමන් කිරීම අද දවසේ මකර ලග්න හිමියන් තරමක් කල්පනාකාරී විය යුතුයි. දුර්දිග නොසිතා කරනු ලබන කටයුතු නිසාවෙන්, දුර්දිග නොසිතා කරනු ලබන ප්‍රකාශන නිසාවෙන් ඔබට පාඩු සිදුවීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඔන්න උදෑසන සිටම නිසි සැලසුමකට අනුව හා බුද්ධිමත් උපේක්ෂා සහගතව කටයුතු කරන්න අමතක කරන්න එපා. ආගමික කටයුතු වලට සහසම්බන්ධ වීමේ ඉඩකඩ අද දවසේ මකර ලග්න හිමියන්ට බහුල කරනවා. කොතරම් කරදර බාධා යෙදුනත් දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව දවසට මුහුණ දීමේ ශක්තිය ගෙන දෙනවා. ඇඟිලි ආශ්‍රිත ආබාධතාවලට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා ඒ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු ආරම්භ කරොත් ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ වෙන්නේ 10 වැන්නේ ගමන් කරමින්. ඒ වගේම තමයි රාජ්‍යකාරක රවි සහ බ්‍රහස්පති 7 වැන්නේත් යෝගකාරක සිකුරු අඟහරු සමග සංයෝග වෙලා 6 වැන්නේත් ගමන් කරමින් තමයි කුම්භ ලග්නයේ උපන් ඔබට අද දවස උදා වෙන්නේ. රැකියාව ආශ්‍රිතව යම් යම් කරදර පීඩා ගෙන දෙන්න පුළුවන්. ඒ ආශ්‍රිත සතුරු කරදර බාධා ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී වැඩි සැලකිල්ලක් දක්වන්න අමතක කරන්න එපා. බොහෝ විට සුළුසුළු දේවල් ඔබ නොතකා හැරීම තුළ රැකී රක්ෂා ආශ්‍රිතව කරදර බාධාවන් නැතිවීමේ ඉඩකඩ තිබෙනවා. ගේදොර සමගිය සහජීවනයේ සාමාන්‍ය තත්වකින් පවත්වාගෙන යාමේ ඉඩකඩ තිබෙන නිසා දවසේ කටයුතු සමබරව කරගෙන යාමේ ශක්තිය ඇති කරනවා. ඔබ ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක් නම් ආහාර පාන ආදී ව්‍යාපාරවලින් ඉහළ ලාභ ප්‍රයෝජන අත්කර ගැනීමේ ඉඩකඩ අද දවස තුල අත්කරලා තිබෙනවා. ප්‍රතිශ්‍යාව උණවැනි තත්වයන් වලින් පීඩා විඳීම වලට තමයි ඉඩකඩ ඇත්තේ. ඒ පිළිබඳව හිතලා බලලා දවසේ කටයුතු ඔබ ආරම්භ කරොත් ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ වෙන්නේ 6 වැන්නේ ගමන් කරද්දී. එහි රාජ්‍යකාරක රවිත් සංයෝග වෙලා තිබෙනවා. ඒ වගේම තමයි 5 වැන්න වූ විද්‍යාස්ථානගතව අඟහරු සහ සිකුරු ගෝචර වෙන අතර 7 වැන්නේ බුද බලවත් වෙලා තියෙන්නේ පංචමහා පුරුෂයෝගයක් වන භද්‍රා නැමැති යෝගයකින්. ඒ නිසා අද දවසේ මීන ලග්න හිමියන්ට සුවිශේෂී තත්වයන් ගෙන දෙනවා. බොහෝ විට පවුලේ අයගේ අවවාද අනුශාසනාවල් වලට ඇහුන්කන් දීම නම් ප්‍රබල කරගත්තෝ තිබෙන්නා වූ අහිතකර තැන් පහසුවේ මග හරව ගන්න පුළුවන්. ඒ වගේම විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච මීන ලග්න හිමියන්ට ඔන්න අද දවසේ ප්‍රබල මංගල යෝග පවා ගෙන දෙනවා. ඒ වගේම ඔබ ගණිත මිනිත තාක්ෂණ ආශ්‍රිත අධ්‍යාපන ලබන කටයුතු කරන කෙනෙක් නම් අද දවසේ ඔබේ කටයුතු වල සාර්ථකත්වයත් පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. ලග්නගතව කේතුගේ බලපෑම නිසාවෙන් පපුවාශ්‍රිත උෂ්ණාධික රෝග පීඩාවලට ලක්වීමේ ඉඩකඩ තියෙන්නේ.
ඒ පිළිබඳව හිතල බලල දවසේ කටයුතු ආරම්භ කරොත් ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. රාශි 12ම තිබෙන්නා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට තිබෙන්නා වූ සියලුම අවහිරතා මගහරවගෙන ජයග්‍රහී දවසක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ඒ අයුරින්ම අද දවස තුල ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරමි.